සතරපාය මිදෙන එක ගැන මෙහෙමයි පින්වතුනි සතරපායට යවන්නේ තෝට් එකක්නේ ලාස්ට් මොමන්ට් චුතිසිත කියලා කියනවා අපි ඒ ලාස්ට් මොමන්ට් එකේ මේ තෝට්ස් ඇති කරවන්නේ කමන්නේ මේ පංච නිවරණය දැන් අපි නිදිමතෙන් මැරෙනොත් ඒත් යන ඉදිරියට සතරපායට නිදිය ගන්න අය ඉන්නේ ගොඩක් සත්ව ලෝකේ අමනුෂ්‍ය ලෝකේ එතකොට රාගය හරි මොන හරි එම සිතුවිලි ඇති කරන් බුදුහාඳුර කියනවා එහෙම සිතුවිලි ඇති කරන් එතකොට යන්නේ අපායේ කාමච්ඡන්දේ කේන්ති ගිහිල්ලා යනකොට අනිවාර්යෙන් යන්න ඕනේ කේන්ති යන දේවලෝකයක් නැහැ නේ කියන්නේ එහෙම දේව අරහෙට තමයි යන්න ඉඩ තියෙන්නේ එතකොට පින්වතුනි මේල ඔපොසිට් තියෙනවා අපිට තියෙන ඉන්ද්‍රිය පහක් සද්ධා සති සමාධි පඤ්ඤා වීරිය කියලා ෆැකල්ටිස් මේව තමයි පණ ගන්නවානේ සාමාන්‍යයෙන් දැන් අපි මේ ප්‍රැක්ටිස් එකේදී ඔය බුද්ධ ආලම්බන ප්‍රීති අරම ඒවා සද්ධා සති ඔය ට්‍රැෆික් බ්ලොක් වලදී යනකොට අර මේම සිය ඒ වෙලාවේ මොහොතට තියාගන්න එක අර අරවා ගැන ටෙන්ෂන් එකක් තියාගෙන යන්නේ නැතුව ඒ ප්‍රැක්ටිසස් ඊට පස්සේ ශරීරය දිහා බලාගෙන ඊට ඒක විතරක් නෙමෙයි ඊට පස්සේ ඊට පස්සේ කවු හරි මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් වෙලා තියෙනවා නම් තමන්ගේම හිතනේව නැතුව දැන් මට පේන එකට ටෙන්ෂන් එක දාලා එහෙම මොහොතට හිත ගේනේම ඒවා සතිය පින්වතුනි සමාධිය කියලා කියන පොඩි වෙලාවල මේ මෛත්‍රියෙන් තමන්ට මේ ලෝකෙ මේ gedara ඉන්නවාදෝ කියන එක නැති දැනෙන්නේ නැති තරමට යම් දේවල් වැඩෙන්න ඕනේ පින්වතුනි උදේ පාන්දර දවල් කාලේ හරි එහෙම මොමන්ට්ස් තියෙන්න ඕනේ තමන් එහෙම රිලීස් වෙලා යන එතකොට ප්‍රඥාව තමයි ඔය දේශනාවල් බැලෙන්න ඕනේ පටිච්ච සම්පාද ගැන පටිච්ච පංච උපාදානස්කන්ධ ගැන ධාතු ගැන ඒවා මිනී වෙන්න ඕනේ කල්පනාවෙන් තමන් දිහාගේ ඒවා හිතට ඒවා එහෙම මෙයා වෙනකොට දැන් මේවා එකක් හරි වැඩ කරනකොට අර නිදිමත ඒවා වළක ගන්න පුළුවන් ඉතින් මේවා නිතරම වැඩලා තිබ්බම ඒවා බැලන්ස් වෙනවා එතකොට එහෙම බැලන්ස් වුණාම පින්වතුනි බැලන්ස් වෙලා තමයි මාර්ගඵලයක් ලබන්නේ මාර්ගඵලයක් කියන්නේ මේවා ස්ටේබල් ඕන වෙලාවට තමන්ට ගන්න පුළුවන් තමන් ඕන තර ඩිස්කෝ එකක සිගේ ටග්ගල ගන්න පුළුවන් ફોකස් කරලා ඒ ගන්න පුළුවන් කියන්නේ තමන්ට කන්ට්‍රෝල් එකක් තියෙනවා එතකොට එයා මැරෙන වෙලාවේදී අරම අරගෙන හොඳ තැනකට තමයි යන්නේ අන්න එයා ඔය මැරෙන වෙලාවේදී අපායට යන්නේ නැති කෙනෙක් වෙනවා එහෙම කන්ට්‍රෝල් එකක් නැති කෙනා රේන එන එකට ඉන්ෆ්ලුවන්ස් වෙනවා කියන්නේ ෂුවර් නෑ. එයාට ස්පිතාලේ සමාගලාවට දැන් ගොඩක් අය ප්‍රිපෙයා වෙන්නේ ලොකු බැංක account එකක් හදලා වයස කාලෙදී මම දන්නේ මෙහෙ මොකද්ද මේ ඕස්ට්‍රේලියාවද මම දන්නේ ඇපල් නෑ නේද මොකද්ද ලංකා හොස්පිටල්ස් නේ ලංකාවේ තියෙන්නේ මම දන්නේ මෙහෙ ඇති මොන හරි හැම හොඳ ස්පිතාලයක බලා ගන්න ඒවා හිතාන යන්නේ. හැබැයි පින්වතුනි ඒ වෙලාවට ඒකවත් උදව් වෙන්නේ නෑ. මොකද තමන් තණ්හාවෙන් පිරිච්ච කෙනෙක් නම් හිත කිලුටු නම් තමන්ට මොන සැප පහසුකම් මෙතන තිබ්බත් ඒ වෙලාවේ හොඳ නර්සස්ලා උපස්ථාන කරත් මොන මොන ෆැසිලිටීස් තිබ්බත් පින්වතුනි තමන්ට අර මේව ඔක්කොම ඉන්සිකියෝ තමන් ගැන විශ්වාසයක් නැහැ ඒවා සෙල්ෆ් රියලයිසේෂන් එක නැහැ සෙල්ෆ් රියලයිසේෂන් එක තියෙනවා නම් තමන්ට ගල් ගුහාවක වෙන්න පුළුවන් ඉන්නේ මොකක් හරි මේ ගමක තියෙන ඩිස්පෙන්සරි එකක වෙන්න පුළුවන් තමන්ට ලොකු බයක් නැහැ අපවත් වෙන්න හොඳ තැනට යනවා කියලා කොන්ෆිඩන්ට් ඒ වගේම තමන්ගේ අර හදලා තියෙන හිතක් ඒ වගේ ඉතින් ඔය වගේ ගොඩාක් බ්ලෙසින්ග්ස් තියෙනවා